तू बताओ सके बाकी अपराध ना करनो हाँ विशेष गैस यूट्यूब चैनल लगाते के कुछ भी लाइन ने वो गोलो सीएल में देना है टे माँगा दो गोलों ने ये ला देनी आनी सिक्स बैंड रजिस्टर है का प्रतिरोधी आगे करने कर गाना आकार्य वागे में उसने तो सांगुने के करने कर गाना आकार्य मंगवाला टिस्से लाउदाहरण सहित वह पहली कर ला दूँगा ඒ වගේම මේ ඊළඟ උදාහරණය ඕගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉන්න දිගටම ඕගොල්ලොන්ට නොතේරෙන තැනක් අපැහැදිලි තැනක් තියෙනව නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒ හැම කමෙන්ට් එකකටම වීඩියෝ එකක් කරනවා අපි බලමු අපි පළවෙනි වර්ණ තීරුව ලියාගමු දුඹුරු වර්ණය දුඹුරු වර්ණය අපි දෙවෙනි වර්ණ තීරුව ලියාගමු කොළ වර්ණය තුන්වෙනි වර්ණ තීරුව අපි ලියාගමු කහ වර්ණය හතරවෙනි වර්ණ තීරුව අපි ලියාගමු රතු වර්ණය පස්වෙනි වර්ණ තීරුව අපි ලියාගමු රන් වර්ණය හයවෙනි වර්ණ තීරුව අපි ලියාගමු දම් වර්ණය ඕගොල්ලොන්ට මන් දීලා තියෙන වගුව බලන්න නුඹුරු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 1යි කොළ වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 5යි කහ වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 4යි රතු වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 2යි රන් වර්ණයේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව 100ට 5යි ධන හෝරින දම් වර්ණය ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න මේක තමයි උෂ්ණත්ව සංගුණකය ටෙම්පරේචර් කම්පිෂන් මේක ටොලරන්ස් එක සහනතාවය දම් වන්න ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව බලන්න උෂ්ණත්ව සංගුණකයේ අවසාන තීරුවේ ටෙම්පරේචර් කම්පිෂන් පහයි පාපමිලියනයට කෙල්වින් පාපමිලියනයට කෙල්වින් කියන්නේ උෂ්ණත්වය මනින ඒකකය පාපමිලියනයට කෙල්වින් කියන්නේ උෂ්ණත්වය මනින ඒකකය ඔගොල්ලෝ මතක තියාගන්න අපි මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධී අගය බලමු අපි මේක මේ විදිහට ලියාගන්නම් පහත් මේ විදිහට ලියාගන්නම් හතරත් ඒ විදිහට ලියා ගන්න. මෙතන හතරවෙනි තීරුවේ සංඛ්‍යාව අනුව අපි බිංදු යොදන්නේ. අපි බිංදු දෙකක් දා ගන්නවා. එතකොට කීයද? 15400යි ඕම්ස්. මෙතන ධන හෝරින 100ට 5යි. සහනතා අගේ. අපි මේක 18 වෙලා වැනි නිසා 1000 බෙදා ගන්නවා. මේ බිඳු දෙකට මේ දෙක කැපෙනවා මෙතන දශම ස්ථානය මේ පැත්තට එනවා 15.4 කිලෝ ඕම් ධන හෝරින 100ට 5යි සහනතා අගය මෙතන කිලෝ ඕම් සහ මෙතන 1000 බෙදපු නිසා අපි බලමු මේ රෙජිස්ටරේ උෂ්ණත්ව සංගුණකය ටෙම්පරේචර් කම්පිෂන් අපි කෙටියෙන් ලියාගමු ඔගොල්ලන්ට මම ඉස්සෙල්ලා කියලා දීලා ඇති මේ රෙජිස්ටරේ උෂ්ණත්ව සංගුණකය ගණනය කිරීමට අපි යොදාගන්නේ ඕම්ස් වලින් එන අගය එනං 15400යි මේ උෂ්ණත්ව සංගුණකය කියන්නේ කෙල්වින් එකක උෂ්ණත්වයකදී මේ ප්‍රතිරෝධකයේ මිලියනෙන් කීයෙන් පංගුවක් වෙනස් වෙනවාද කියලා තමයි අපි මේ උෂ්ණත්ව සංගුණකයෙන් ගණනය කරන්නේ. කෙල්වින් එකක උෂ්ණත්වයකදී මේ රෙජිස්ටරේ මිලියනෙන් කීයෙන් පංගුවක් වෙනස් වෙනවාද කියලා. මිලියනෙන් කීයෙන් පංගුවක් මේ රෙජිස්ටරේ වෙනස් වෙනවාද කියලා තමයි මේ උෂ්ණත්ව සංගුණකයෙන් ගණනය කරන්නේ. කෙල්වින් එකක උෂ්ණත්වයකදී මේ රෙජිස්ටරේ
මිලියනෙන් කීයෙන් පංගුවක වෙනසක් ඇති වෙනවාද කියලා. ඕගොල්ලෝ එක මතක තියාගන්න. එහෙනම් අපි මේක බෙදුණා මිලියනෙන්. එහෙනම් මේ බිංදු දෙකට මේ දෙක කැපෙනවා. එතකොට දශම ස්ථාන හතරක් ඍණ පැත්තට ගමන් කරනවා. එතකොට කීයද? බිංදුවයි දශම බිංදුවයි 1.5 4 1.5 4 මේ සංඛ්‍යාව අපි ගුණ කරනවා මෙතන තියෙන සහන මේ උෂ්ණත් සංගුණකයට අදාළ සංඛ්‍යාවේ. එහෙනම් කීයෙන්ද මේක වැඩි කරන්න ඕන? 5. මේක 5න් වැඩි කරාට පස්සේ අපිට එනවා 0.0.7 0.77 0.0.77 PPMK පාප්පු මිලියනියට කෙල්ලින්. එහෙනම් මේ රෙජිස්ටරේ උෂ්ණත්ව සංගුණකය කීයද? 0.0.77 මේ රෙජිස්ටරේ 15400 ඔන්ස් වලින් 0.77ක් වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කෙල්වින් එකක උෂ්ණත්වයකදී මෙම රෙජිස්ටරේ 15400 ඔන්ස් වලින් 0.77ක වෙනසක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි මේ උෂ්ණත්ව සංගුණකයෙන් කියවෙන්නේ. ඔගොල්ලොන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම කමෙන්ට් එකකටම වීඩියෝ එකක් කරනවා. ඔගොල්ලොන්ට බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔගොල්ලෝ පරිස්සමින් සතුටින් ඉන්න.